සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ගැටලු තේරුම් ගත් නායකයෙක්. රාජ්‍ය සේවක වැටුප් ඉහළ නංවන ඇමතුමට ඔබත් සම්බන්ධ වන්න. ඇහුනත් නැවුම් නැවුම් බව කීල්ස්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ අද දිවයින පුවත්පතේම ලිපිය මැණික් කර්මාන්තයේ ආණ්ඩු ගණනාවක අවධානයට යොමු නොවුණු කර්මාන්තයක් මුල්‍ය ආයතන ණය පොලී තවත් ණය මුදලක් බවට පරිවර්තනය කරමින් ව්‍යවසායකයන් සූරාකෑමකට ලක් කර තිබෙනවා. ප්‍රමුඛතා හඳුනා නොගැනීමෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ගැටලු තවත් උග්‍ර වෙලා තියෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ඉදිකිරීම් කර්මාන්තයේ බිඳවැටීමෙන් ලක්ෂ 55ක් රැකියා අහිමිවීමේ අවධානමක සිටින බවයි සඳහන් වෙන්නේ. අපි යමු දිවයිනට. ගානාය ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් දෙනවා. මේ විපක්ෂ නායක සජි ප්‍රේමදාස මැදවච්චයේදී කියන්නේ ආණ්ඩුව කෝටිපති ගජමිතුරන්ගේ ණය කපා හැරියත් ගොවීන්ගේ ණය කපා හැරියේ නැහැ. ගොවිජන මධ්‍යස්ථාන විනාශක පිරිසට ගොවිතැන ශක්තිමත් කරන්නත් බෑයි කියලයි ඔහු ප්‍රකාශ කරන්නේ. පර්සිකුරුණේරුගේ වාතාවක සටහන් කර තිබෙනවා. ඒ අතරේම බංකොලොත් රට ගොඩ ගන්න ප්‍රතිපත්තිය එළිදැක්වුවා. විපක්ෂ නායක සජි ප්‍රේමදාස පූගොඩදි කියනවා නිමල කොටුවක් වාර්තා කරනවා. වංචාවට දූෂණයට නාස්තිර තිත තබන බංකොලොත් රට ගොඩ ගන්න දුප්පත්කම තුරන් කරන ජනතාවාදී ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග ජන සන්දහනේ එළිදැක්වූ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පූගොඩදී ප්‍රකාශ කර තිබෙන්නේ. ඒ අතරෙම සහල් මෝල් මාෆියාව අවසන් කර ගොවියා රජ කරවනවා. මේ රක්ෂණ ශ්‍රියන්තගේ වාර්තාව වත්මන් රජයටත් විකල්ප දේශපාලන බලවේගවලටත් ගොවි ජනතාව බරක් වූවත් අපට ගොවි ජනතාව බරක් නොවන බව විපක්ෂ නායකවරයා එලෙස ප්‍රකාශ කරන්නේ. මේ ඔහුගේම අදහස සිරිකොතේ අලියාගේ ඔළුව උඩින් ගෑස් ටැංකියක් හයි කරන මට්ටමට UNP එක විනාශ කරලා මැදමාවතේ ගිහින් දුප්පත්කම නැති කරනවා. අද රටම සජිත්ට එකතු වෙලා ඒ හර්ෂණ රාජකරුණගේ ප්‍රකාශය සචිත්‍ර පෙරේරා වාර්තා කර තිබෙන්නේ.